නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට කොරෝනා සමයේ සිට පවත්වාගෙන ආපු ඒ පොහොය වැඩසටහන් මාලාව තවදුරටත් ඒ විදිහටම පවත්වනවා ඒ හැම දිනාගේම පහසුව සඳහා දැන් අපි මේ පොහොය වැඩසටහන් මාලාවේ මීට පෙර ධර්ම දේශනා වශයෙන් පැවැත්තුවා ත්‍රිපිටකයේ තියෙන වැදගත් සූත්‍ර ගණනාවක් චූල වේදල්ල සූත්‍රය ඒ වගේ මහා වේදල්ල සූත්‍රය මදුපිණ්ඩික සූත්‍රය ඒ වගේ ඒ සූත්‍රවල තියෙන ධර්ම කාරණා හා තමන් වුණු වෙන මේ සතිපට්ඨාන භාවනාව අතර තියෙන සම්බන්ධයක් ඒ දේශනාවලින් පැහැදිලි කරලා දුන්නා. දැන් අද දවසේ මේ 2023 පොසොන් පොහොය සම්බන්ධ කරගෙන අපි ඒ වගේ ත්‍රිපිටකයේ තියෙන ඉතා වැදගත් තවත් සූත්‍රයක ධර්ම කොටස් පැහැදිලි කරන්න ආරම්භ කරනවා. ඒ සූත්‍රයේ නාමය නම් කායගත සති සූත්‍රයයි. මේ කායගත සති සූත්‍රයේ තුලත් මේ පින්වතුන් පුහුණු වෙන භාවනාව සම්බන්ධව හා එහි ලෞකික නොවන ලෝකෝත්තර වැදගත්කම් ගැනත් විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන අවස්ථාවක් තියෙනවා. මේ කායගත සති සූත්‍රය කායගත සති සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ කායගත සතිය කියන දේ ලබා ගන්න ක්‍රමයක් ලබා ගන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙන ඒ සියලුම ක්‍රම මේක අන්තර්ගත කරනවා. ඒ වගේම ලෝක සම්මත සමත භාවනා වලින් ලැබෙන ප්‍රතිඵල විදිහට රූපාවචර ධ්‍යාන මට්ටම් ඒ වගේම අභිඥා වගේ දේවල් මේ කායගත සතිය තුල සමහරකට ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ ලැබෙන ආකාරයේදී ඒව ඇතින වෙනස්කම් මොනවද කියන එක ඒ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. ඒ නිසාවෙන් පරිස්සමෙන් ඉගෙන ගත යුතු ධර්ම කාරණා අන්තර්ගත සූත්‍රයක්. මොකද මේ සූත්‍රයේ තුල අනිවාර්යයෙන්ම බුදුහාමුදුරෝ කායගත සතිය නැත්නම් සතිපට්ඨානයෙන් ලැබෙන සමාධිය තුලින් ධ්‍යාන වගේ දේවල් ලැබෙනවා කියලා නෙමෙයි දේශනා කරන්නේ. ඒවා වුණත් ලැබෙන්න පුළුවන් කියන එකයි. ඒක නිසාවෙන් Tamanට එහෙම ලැබුණා ඒවා වෙන්න ඇති කියලා ධර්මයේ පටලවා ගැනීම Tamanගේ පුහුණුවට බාධාවක් වෙන්න පුළුවන්. ඒක නිසාවෙන් මේ සූත්‍රයේ තියෙන අනිකුත් ධර්ම කාරණා තමන්ගේ මේ භාවනාවට උදව් වෙන ධර්ම කාරණා ගොඩාක් තියෙන නිසාවෙන් ඒවා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා අපි මුලින්ම මතක් කරලා දෙනවා. ඒ වගේම මේ කායගත සතිය කියන එක ඇත්තටම සිද්ධාර්ථ බෝධිසත්වයේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ අධ්‍යාත්මික ලෝකයට එකතු වෙන දෙයක්. මීට පෙර අනිකුත් දැන් අධ්‍යාත්මික ආචාර පරම්පරාවල් එවන් ගුරුකුල මේ කායගත සතියක් වැඩිවේ නැහැ. කායගත සතිය
වෙනුවට ඒගොල්ලෝ හැම දෙනාම මේ භාවනාවක් කියලා පුරුදු කරේ සමත භාවනාව. මේ සමත භාවනාවකින් ලැබෙන ඵලයක් නෙවෙයි කායගත සතිය. සතිපට්ඨාන නැත්නම් විපස්සනා භාවනාවකින් ලැබෙන ඵලයක්. සතිපට්ඨාන භාවනාවක කායං පස්සනාව වැඩිම තුල තමයි මේ කායගත සතිය කියන සුවිශේෂී සතිය දියුණු වෙන්නේ. ඒක නිසාවෙන් සාමාන්‍ය සමත භාවනාවක කායගත සතියක් වැඩෙන්න පෙර ඒ සමත භාවනාවේ දියුණුව අනුව සමත භාවනාවෙන් පංච නීවරණ යටපත් වෙනකොට කායික අරමුණු අතුරුදහන් වෙනවා. ඒ වගේම සමත භාවනාව දියුණු වෙන්න උපත්ති ඉන්ද්‍රිය පහක් අක්‍රිය වෙන්න ඕන. ඒ චක්කු සෝත ගාන ජීවා කාය කියන. ඒ වගේම මේ සමත භාවනාව දියුණු කරගන්න අපි චක්කු ඉන්ද්‍රිය වගේ ප්‍රබල ඉන්ද්‍රියන් උපක්‍රමශීලීව අහක් කරගෙන තමයි පුහුණු වෙන්නේ. ඒ කියන්නේ ඇස් දෙක පියා ගන්නවා කියන්නේ ඇහැට රූප පේන එක නවතිනවා කියන එක. එතකොට මේ සමත භාවනාව දියුණු කරන්න එහෙම නැතුව බෑ. මොකද භාවනාව දියුණු වෙනකොටත් ඇහැට රූප පේන්න බෑ ඇස් අරගෙන හිටියත්. ඒ වගේම කනට ශබ්ද ඇසීම ඇහෙන එක සමත භාවනාව දියුණු කිරීමට බාධාවක්. ඒක නිසා වෙන්නේ සමත භාවනා පුරුදු වෙන හැම කෙනාම සද්ද අඩු නිසංසල පරිසරයක තමයි මේ භාවනා පුහුණු වෙන්නේ. දැන් තාපසයෝ වුණත් මේ භාවනා හොඳට පුහුණු වෙච්ච අය තාපසයෝ ඒගොල්ලෝ වුණත් ජීවත් වෙන්නේ සද්ද අඩු ස්ථානවල. ස්වභාවික සද්ද විතරක් පවතින තැන්වල මනුස්ස කටහඬ අවම තැන්වල. ඒ වගේම මේ සමත භාවනාවක් දියුණු වෙනකොට අනිවාර්යයෙන්ම අනිකුත් මේ පංචේන්ද්‍රියේ කායේන්ද්‍රිය ඒ වගේම සෝතේන්ද්‍රිය එතනින් ගියාම ජීවායින්ද්‍රිය ගානේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහම චක්කු ඉන්ද්‍රියත් එක්ක ඉන්ද්‍රිය පහම තාවකාලිකව අරමුණු වලින් අහක් වෙලා අරමුණු ලබා ගන්න අවස්ථා අඩු කරලා නැති කරලා මනෝමය අරමුණක් විතරක් තියෙන අවස්ථාවකටපත් වීම තමයි මේ සමත භාවනාවේ දියුණුව. දැන් මේක ලෝකයා දන්නේ දෙයක්. දැන් බෝසත්ත්වයන්ට ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ඒ වගේම එදා හිටිය වෙනත් විදිහේ ඔය අධ්‍යාත්මික පුහුණු ලැබපු විවිධ බ්‍රාහ්මණයෝ ආජීවකයෝ බෝසත්ත්වයන්ට මුණ ගැහිලා තියෙනවා. බුදුහාමුදුරන් කාලේ ජීවත් වෙලා තියෙනවා. ඒ හැමදෙනාම මේ සමත භාවනාව තමයි භාවනාවක් විදිහට වඩලා තියෙන්නේ. එතකොට සමත භාවනාවකින් කවදා වෙඩෙන්න බැරි දියුණු වෙන්න බැරි ලක්ෂණයක් තමයි කායගත සතිය කියන එක. හැබැයි කායගත සතියක් තියෙන්නේ මේ සමාධි ගුණයක් තුලයි. එහෙමනම් ධර්මානුකූලව මේ කායගත සති සූත්‍රය ඉගෙන ගන්න යන්න පෙර මේ ගැන අවබෝධයක් ලැබිය යුතුයි. අපි උත්සාහ ගන්න එතකොට මේ දේශනාවේ පළමු දේශනාව වන අද දේශනාව මේ කායගත සතිය කියන එක ධර්මානුකූලව තරමන්තරට පැහැදිලි කරලා දෙන්න. මොකද කායගත සතිය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැති ශ්‍රාවකයෙකුට මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා එච්චර වැදගත්කමක් ලැබෙන්නේ නැහැ. අනික කායගත සතිය කියන එක දන්නේ නැති කෙනෙකුට සතිපට්ඨාන කමඨාන වැඩිමින් ලැබෙන ආනිසංස නැත්නම් ලැබෙන ප්‍රතිඵල තමන් හිතන ප්‍රතිඵල නෙවෙයි වෙනවා. මොකද කායගත සතියෙන් එන ප්‍රතිඵලයි
සමත භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලයි හුඟක් වෙනස්. සමත භාවනාවෙන් කායගත සතිය ලැබෙන්නේ නැහැ. සතිපට්ඨාන භාවනාවකින් පමණක් ලැබෙන දියුණුවක් තමයි මේ කායගත සතිය කියන්නේ. ඉතින් අපි සමත භාවනාවක නුත් ලැබෙනවා සමාධිය. විපස්සනා සමව භාවනාව ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාවකිනුත් ලැබෙනවා සමාධිය. එතකොට සමත භාවනාවෙන් ලැබෙන සමාධිය සමත සමාධිය කියලා ධර්මයේ හඳුන්වනවා. විපස්සනා භාවනාවකින් ලැබෙන සමාධිය විපස්සනා සමාධිය. මේ සමාධි වර්ග දෙක සමාන නැහැ. සමත සමාධියයි විපස්සනා සමාධියයි සමාන නැහැ. දැන් මේ කායගත සතිය කවදාවත් සමත සමාධිය තුළ අන්තර්ගත නැහැ. කායගත සතිය කියන එක අන්තර්ගත වෙන්නේ විපස්සනා සමාධිය තුළයි. සමත සමාධිය තුළ කායගත සතිය අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙනම් සමත භාවනා ලැබීමෙන් ලැබෙන සමත සමාධිය තුල අන්තර්ගතයක් නෙවෙයි එහෙමනම් කායගත සතිය. විපස්සනා සමාධිය තුල පමණක් අන්තර්ගතයක්. ඒක මතක තියාගන්න ඕනේ ධර්මානුකූලව. දැන් ඊගාවට අපිට දැනගන්න වෙනවා මේ සමාධියක තියෙන ලක්ෂණ මොනවද? සමාධියක් කියන්නේ මොන වගේ දෙයක්ද? එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ සමාධි කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ මොන වගේ දේවල් වලටද? මොන වගේ ගුණ තියෙන ඒවටද? සාමාන්‍යයෙන් ධර්මයේදී සමාධි කියන්නේ සිතේ එකඟතාවය මනින ඒකකය. යම්කිසි විදිහක සිතක චිත්ත පරම්පරාවක එකඟ භාවය මනින්නේ සමාධි. සමාධි ගුණේ. එහෙමනම් දැන් මොනවහරි දැන් ඔය උස මනින්නේ අඩි වලින්, බර මනින්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින්, ඒ වගේ මේ සමාධි ගුණය සිතේ එකඟතාවයේ මනින ගුණය සමාධියයි. නමුත් මේ සියලුම සිත්වල එකඟතාවයට ධර්මයේ සමාධිය කියන්නේ. සමාධි කියන ලක්ෂණය දැන් වර්ග දෙකයි තියෙන්නේ අපිට ධර්මානුකූලව අපි දකින්නේ. අපිට බුදුහාමුදුරන්ගේ ධර්මයේදී දැනගත යුතු වෙන්නේ එක සමාධි ක්‍රමයක් තමයි සමත සමාධි. එතකොට සමත භාවනාවක සිතේ එකඟතාවය තමයි මේකේ මනින්නේ. දෙවැනි එක තමයි විපස්සනා සමාධිය. සතිපට්ඨාන භාවනාවක සිතේ එකඟතාවය තමයි මේකෙන් මනින්න යන්නේ. එහෙමනම් දැන් සමත සමාධිය හා විපස්සනා සමාධිය කිව්වම මේ සිතේ එකඟතාවය තිබුණාට මේ සමාධි කියන වචනේ එතකොට භාවිතා කරන්නේ නිකම්ම නිකං සිතේ එකඟතාවයට නෙවෙයි. තව කොන්දේසි ගණනාවක් ඒ සිත තුළ අන්තර්ගත වෙන්න ඕන. ධර්ම කාරණා රාශියක් සිත තුළ අන්තර්ගත වෙන එකකට තමයි එතකොට සමාධිය කියලා ගන්නෙ. මොනවද ඒ ධර්ම? දැන් සමත සමාධියක් ලැබුණත් ඒ සමත සමාධිය තුළ පහළ වෙන සිත්වල අකුසලය තියෙන්න බෑ. එහෙනම් සමාධිය මනින්න යනකොට මේ සමාධිය කියන ගුණේ ධර්මයේ හඳුන්වනකොට අකුසල් පාක්ෂික සිතක අකුසල් චෛතසික යෙදිච්ච සිතක සමාධි ගුණයක් නැහැ කියලා කියනවා. මේ සිතේ එකඟතාවය සමාධි කියලා කියන්නේ. එතකොට ඒකේ සමාධියක් පිළිගන්න නම් පළවෙනි සාධකය අකුසලයේ අහක් වෙලා තියෙනවා. මේ අකුසලයේ අහක් වෙනකොට කාමයේ අහක් වෙන්න ඕනේ. එහෙනම් කාමයේ කියන ධර්මතාවයත් අකුසලයේ කියන ධර්මතාවයත්
සිතක අහක් වුණාම ඒ සිතේ එකඟතාවය මනින්න මනින ඒකක තමයි සමාධිය කියලා ධර්මයේ භාවිත කරන්නේ. ඒකින්ද මේ සමාධිය සිතේ එකඟතාවය කිව්වට දැන් අකුසල් පාක්ෂික සිතේ එකඟතාවයට සමාධි ගුණයක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඒක නිසාවෙන් මේ පින්වතුන්ටත් බණ අහනකොට පොත් කියවනකොට අහුවෙනවා. දැන් සමාධි ගුණ තියෙන ඒවා විවච්ඡේව කාමෙහි විවච්ඡේව අකුසලෙහි කියන ගුණ දෙකින් යුක්තයි. ඒ කියන්නේ අකුසල් සංකල්පනා නැති, කාම සංකල්පනා නැති චිතක එකඟතාවය සමාධිය කියලා කියනවා. දැන් මේ අකුසල් සංකල්පනා නැති, කාම සංකල්පනා නැති සිතේ ස්වરૂපය කාට හරි හඳුනගන්න ඕන නම් දැන් තමාගේ සිතේ කාම සංකල්පනා හෝ අකුසල් සංකල්පනා නැති විට විද්‍යාමාන වෙන්නේ දැන් කාම සංකල්පනා හෝ ඒ වගේම අකුසල් සංකල්පනා අන්තර්ගත කොට ගත වෙනකොට විද්‍යාමාන වෙන්නේ. මොකද අපිට වැඩියෙන් තියෙන්නේ ඒවා. මේ සමාධි ගුණයෙන් තියෙන සිත් නෙවෙයි අපිට පහළ වෙන්නේ, සමාධිය නැති සිත්. එතකොට සමාධිය නැති චිත්ත හඳුන ගන්න තියෙන්නේ ඒකේ අකුසලයේ තියෙනවා නැත්නම් කාමයේ තියෙනවා. කාමයේ හෝ අකුසලයේ තියෙන තැන සමාධියක් නැහැ කියලා ධර්මයේ හඳුන්වනවා. එතකොට කාමය හෝ අකුසලයේ තියෙනවා කියලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ සංකල්පනාවල පහළ වෙන අවිජ්ජා දෝමනස්ස කියන ධර්මතා දෙකයි. එතන සිංහලෙන් කියන ඇලීම ගැටීම. එහෙමනම් සංකල්පනාවල ඇලීම් ගැටීම්. ඒ කියන්නේ අවිජ්ජා දෝමනස්ස. දැන් සතිපට්ඨාන එහෙම හඳුන්වනකොට අවිජ්ජා දෝමනස්ස කියන පද දෙක අනිවාර්යෙන් අන්තර්ගත කරනවා. එන අවිජ්ජා දෝමනස්ස නැති තැන සමාධි ගුණයක් තියෙනවා. අවිජ්ජා හෝ දෝමනස්ස හට ගන්න ඕනම තැනක සමාධි ගුණයක් නැහැ. දැන් සමාධි ගුණය එතකොට තියෙන්න පුළුවන් වෙන්නේ සිතක අවිජ්ජා දෝමනස නැති වෙන්නේ. දැන් සමත සමාධිය තුළත් අවිජ්ජා දෝමනස නැති වෙලා තියෙනවා. ඒ වගේම විපස්සනා සමාධියේ සමාධි ගුණ ලැබෙන්නේ අවිජ්ජා දෝමනස නැති වෙලා. දැන් මම මුලින් කිව්වා මේ කායගත සතිය තියෙන්නේ විපස්සනා සමාධියක් තුලයි. සමස සමාධියක් තුල කායගත සතිය නැහැ. දැන් ඒක නිසාවෙන් මේක ඉගෙන ගන්න ඕනේ ධර්මය. මේ කායගත සතිය කියන්නේ එතකොට සුවිශේෂී ධර්මයක්. ඒ වගේ මේ කායගත සතියේ වටිනාකම කායගත සතියෙන් සංසාර විමුක්තියක් ලැබෙනව අවබෝධ කර ගැනීම තමයි බුද්ධත්වය. සමත සමාධියෙන් සංසාර විමුක්තියක් ලැබෙන්නේ නැහැ කියලා අවබෝධ කර ගැනීමත් බුද්ධත්වයයි. එතකොට සමත සමාධියෙන් දුක නැති තැනක් ලැබෙනවා කියන අවබෝධය බෝධිසත්වයන්ට ඉගැන්වීමේ ආලාර කාලාම. ඒ සමත සමාධිය ගැන. දැන් ඇත්ත නෑ ඔය සමත සමාධිය තුලත් වර්තමාන දුකක් නෑ. ඒ කියන්නේ ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් අලාර කාලාමත් කියන්නේ දුක තියෙන්නේ කොහෙද? දුක තියෙන්නේ අකුසලයේ හා අකුසල විපාකයේ තියෙන තැන. දැන් මේ පින්වතුන්ට අකුසලයක් සිදු වෙන තැන දුක තියෙන්න පුළුවන්. ඒ වගේම තව විදිහක අකුසලයක් සිදු නොවුණා දුක තියෙන්න පුළුවන්. සංසාර දුක. එය අතීත අකුසලයක විපාකයේ තියෙන තැන. මේ සමත සමාධියේ සුවිශේෂී ලක්ෂණය තමයි
මේ සමාධිය කියන ගුණේ සමත භාවනාවෙන් ලැබෙන සමාධියේ ඒ සමාධි ගුණය පවතින විට වර්තමාන අකුසලයක් නැහැ. අතීත අකුසලයක විපාකක් නැහැ. දැන් සංසාර දුක විද්‍යාමාන වෙන්න නම් අර වර්තමානයේ අකුසලයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අතීත අකුසලයක විපාකයේ තියෙන්න ඕනේ. දැන් ආලාර කාලාම වගේ ඒ තාපසයෝ සංසාර විමුක්තිය කියලා රූපාවචර අරූපාවචර මානසික තත්ත්වවලට රැවටුණේ මෙන්න මේ කාරණේ හින්දා. ඒගොල්ලන්ට කොහොම වැළුවත් ඒ සමත සමාධිය තුළ ජීවත් වෙනකොට අපහසුයෙන් ගන්න ඕන දෙයක් හුඟක් පුරුදු වෙල කරලා ගන්න ඕනේ ප්‍රතිඵලයක් මේක. මේ අපහසුයෙන් හෝ හුඟක් පුහුණු වෙලා ලබා ගන්නා වූ සමත සමාධිය තුළ ඒ අකුසලයක් නැහැ, අතීත අකුසල්වල විපාකත් නැහැ. මේ අකුසලයක් නැතුව අකුසලයේ සංකල්පනාවල සිදුවෙන්නේ නැතුව සිතුම් පැතුම් වල අකුසලයකුත් නැතුව සිතුම් පැතුම් හෝ මානසික ක්‍රියාව තුළ අතීත අකුසලයක විපාකයක් නැතුව පවතින මානසික ස්වરૂපයට තමයි ධර්මයේ රූපාවචර අරූපාවචර මානසික තත්ත්ව කියලා කියන්නේ. එහෙනම් රූපාවචර ධ්‍යාන හැම එකම මේ ලක්ෂණයේ තියෙනවා. මොනවද? වර්තේ රූපාවචර පළවෙනි ධ්‍යානෙ ගත්තා. රූපාවචර දෙවෙනි ධ්‍යානෙ ගත්තා. රූපාවචර තුන්වෙනි ධ්‍යානෙ ගත්තා. රූපාවචර හතරවෙනි ධ්‍යානෙ ගත්තා. අරූපාවචර ධ්‍යාන සියල්ලම ගත්තා. ඒ ධ්‍යානයේ පවතින මොහොතේ ඒ ධ්‍යාන ලාභියාට අකුසල සංකා අකුසල සිදුවෙන්නේ අකුසලේ නැහැ. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. ඒ ධ්‍යාන ලාභියාට ඒ ධ්‍යානයේ ඉන්න තාක්කල් අතීතයේ කරපු අකුසල්වල විපාකත් නැහැ. එමනම් දැන් රූපාවචන ධ්‍යාන මට්ටමේ රූපාවචන මානසික මට්ටමක තියෙන සුවිශේෂී ගුණය තමයි ඒ රූපාවචර ධ්‍යාන කාල සීමාව තුළ අභිජ්ජා දෝමනස්ස පවතින්නේ හටගන්නේ. අභිජ්ජා දෝමනස්ස හට ගන්නවා කියන්නේ වර්තමානයේ අකුසලයක් සිදු වෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. අතීතයේ අවිද්‍යා දෝමනස හටගත්තේ වේ විපාක ඇතුළත් වෙන්නේ නැහැ. ඒක නිසාවෙන් සංසාර දුක විද්‍යාමාන නැහැ රූපාවචර මානසික තත්වේදී. එහෙමනම් ඔන්නේ සංසාර දුක විද්‍යාමාන නොවන සිතේ එකඟතාවයට තමයි ධර්මයේ සමාධිය කියලා කියන්නේ. දැමේ ඒ මොහොතට ඒ සමාධි ගුණේ පවතින වෙලාවට සංසාර දුක විද්‍යාමාන නැති වුණාට ඒ සමාධි ගුණයෙන් අහක් වෙච්ච හැටිය සංසාර දුක ආයේ පවතින. නමුත් මේ සිතේ එකඟතාවය එතකොට මනින්න සමාධි ගුණය සමාධිය කියලා ධර්මයේ කියන්නේ අර වර්තමානයේ අකුසලයකුත් නැතුව අතීත අකුසල්වල විපාකය බලපවත්තා නැති මානසික ස්වરૂපයට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඒ ස්වરૂපය, ඒ කියන්නේ අතීත අකුසලයකුත් නැති අතීත අකුසල්වල විපාකත් නැති වර්තමානයේ අකුසලයක් වන අවිද්‍යා දෝමනස වර්තමානයේ හටගන්නේ නැති අවස්ථාවක් තියද ඒක සම්මා සමාධි. ඒක සම්මා සමාධි. දැන් සම්මා සමාධිය කියන එක හැබැයි
ලෝකයා දන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුව පහළ වෙන්න කලින් අධ්‍යාත්මික ලෝකේ ජීවත් වෙන ඒ අධ්‍යාත්මික ගුරුවරු හොයාගෙන තියෙනවා මෙහෙම තැනක්. ඒ කියන්නේ අතීතයේ මේ දුක කියන එකට මූලාශ්‍ර වෙලා තියෙන්නේ අකුසලය. මේ අතීතයයි හොයාගත්තේ ඒවා. වර්තමානයේ අකුසලයක් තියෙන තැන දුක තියෙනවා. ඒ වගේම සංසාර දුක විඥාමාන වෙනවා අතීත අකුසලයේ විපාකයේ බලපාන තැන. එතකොට අතීත අකුසලයේ විපාකයේ බලපාන්නේ නැති වර්තමාන අකුසලයා සිදුවෙන්නේ නැති තැන් ආලාර කාලාම බෝධිසත්වයන්ට ඉගැන්වුවා එම අවස්ථා හතර. ඒ කියන්නේ එහෙමනම් බෝධිසත්වය පහළ වෙනකොටත් ඉන්දියාවේ අය දන්නේ තැන් මේ මොනවද? ස්ථාන හතර. රූපාවචර පළවෙනි ධානය, රූපාවචර දෙවෙනි ධානය, රූපාවචර තුන්වෙනි ධානය, රූපාවචර හතරවෙනි ධානය. ඊළඟට මේ අරූපාවචරත් පළවෙනි ධානය, අරූපාවචර දෙවෙනි ධානයත් ඇත්තටම බෝධිසත්වයන්ට පැහැදිලි කරලා දීලා තියෙන්නේ ආලාර කාලාමම. උද්දකාරාපුත්‍ර තමයි අරූපාවචර තුන්වෙනි ධානය, අරූපාවචර හතරවෙනි ධානය කියන දෙක බෝධිසත්වයන්ට උගන්වලා තියෙන්නේ. උගන්වලා කියන්නේ මෙහෙම මානසික තැන් දෙකක් තියෙනවා, මෙතන අකුසලේ නැහැ. මේ ස්ථානවල අකුසල විපාකත් නැහැ. ඒකින්ද සංසාර දුක නැහැ. මේ ගුරුවරු දෙන්නත් එදා ඉන්දියාවේ ඊට පෙර හෝ ඊට පසු හෝ ඇතිවෙච්ච මේ ගුරුකුලවල සියලුම ගුරුවරු අධ්‍යාත්මික ගුරුවරු මේ නිකම්ම නිකන් දේශකයෝ නෙවෙයි. එතකොට සමන්ත සමාධියෙන් ඉහළට ගියා. සමත සමාධිය උගන්නන අය නෙමෙයි මේ. දේශන පවත්තන අය නෙමෙයි. පුහුණු කරපු අය. මේ දෙකලගේ අවස්ථා දෙකක් තියෙනවා. මේ වර්තමානයේ ඉන්දියාවෙත් ඉන්නවා ඕන තරම් දැන් සමත සමාධිය ගැන, සමාධිය ගැන දේශන පවත්තන අය. ඒ වගේම ඉන්දියාවේ වර්තමානයේත් ඉන්නවා මේ සමත සමාධිය ප්‍රගුණ කරන අය. හැබැයි මේ සමත සමාධිය ගැන දේශන කරන අය වගේ නෙවෙයි අර සමත සමාධිය ප්‍රගුණ කරන අය. ඒගොල්ලෝ මේ සමත සමාධිය ප්‍රගුණ කරන අය සමාජයේ එළියට එන්නේ නැහැ. අර අපි අහලා තියෙන තාපසයෝ ආජීවකයෝ වගේ තනියෙන් ජීවත් වෙන සැඟ වෙලා සමාජයේ සැඟ වෙලා ජීවත් වෙමින් තමයි ඒක පුහුණු කරන්නේ. එතකොට එදා හිටිය ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඒ අය තමා ළඟට ආවිදින් මේ වගේ පුහුණුවක් ලබා ගැනීමට සුදුසුකම් තියෙන, ඒ කියන්නේ ගෙවල් දොරවල් අත්හැරලා මේක කැප වෙලා මේ පුහුණුවක් ලබන්න පුළුවන් කියලා හැඟෙන අයට විතරක් මේ පුහුණුව පවත්වන අය. එතකොට මතක තියාගන්න ඕනේ මේ සමත සමාධියේ තියෙන්නේ අමුතු දෙයක් නෙවෙයි. සමාධියක් තියෙන තැනක ලක්ෂණ ගොඩක් තියෙනවා. දැන් මම දැනගත යුතු ප්‍රධාන එක ලක්ෂණයක් කියා දුන්නා. එතන වර්තමානයේ අකුසලයක් හට ගන්නත් බෑ. සමාධිය තියෙන තැනක අතීත අකුසලයක විපාකය තියෙන්නත් බෑ. එහෙමනම් වර්තමානයේ අකුසලයන් නැති බව හඳුන ගන්න අපිට තියෙන්නේ ධර්මානුකූල සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස ඇති වෙන්න බෑ. අතීත අකුසලයක විපාකයේ තියෙනවා නම් දුක දෝමනස්ස දෙක තියෙන්නත් බෑ. ඒ කියන්නේ ශෝක පරිදේව දුක දෝමනස්ස ඕවා තියෙන්න බෑ. ඒ කියන්නේ වර්තමාන විපාකයක්, වර්තමාන අකුසලයක විපාකයක් නැති තැන අර බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක්ඛාර සත්‍යය, ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, කැමති දේ නොලැබීමේ දුක, අකමැති දේ ලැබීමේ දුක, මේ වගේ අර ඒ දුක් ලැබිස්තුවේ කිසි දෙයක් විද්‍යාමාන වෙන්න බෑ.
එහෙනම් ජාති දුක తాවකාලිකව යටපත් වෙච්ච තැනක් තමයි සමත සමාධිය. ජරා දුක යටපත් වෙච්ච තැනක් තමයි සමත සමාධිය. ඒ වගේම මරණ දුක යටපත් වෙච්ච තැනක් තමයි සමත සමාධිය. ඒ වගේම ශෝක පරිදේවාදී කැමති දේ නැළඹීම වගේ දුක් නැති තැනක් තමයි සමත සමාධිය. ඒ වගේම සමත සමාධිය තුළ අනාගතයට දුක් හදන අවිජ්ජා දෝමනස් හටගන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍රට මේවා ලැබුණම මේවා එක එක මට්ටම් ලැබුණම ඒගොල්ලෝ පූර්ණ ලෙස විශ්වාස කරා මෙතන සංසාර දුක විද්‍යාමාන නැති හින්දා. ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන තුලත් ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක ආදී මේ බුදුහාමුදුරු දේශනා කරන දුක් දුක සංසාර දුකය විද්‍යාමාන නැති නිසා වේද. ඒ වගේම රූපාවචර ධානයේ තුලින් අලුත් අකුසල් හදන්නේ නැති නිසාවෙන් මේක තමයි සංසාර විමුක්තිය. මේක සංසාරයේ කෙළවරයි. මෙතෙන්ට ගිය පුජ්‍යලයක ඉන්නවා නම් එයාට ආය සංසාරයේ ඉපදීමක් නැහැ. සංසාර පැවැත්මක් නැහැ. සංසාරේ නිර්මාණය කිරීමක් නැහැ. ඇයි? ඒ ස්ථානයේ එතකොට සංසාරයේ සංසාර දුකේ කර්ම ස්වરૂපේනුත් මිදිලා తాවකාලිකව විපාක ස්වરૂපේනුත් මිදිලා එන අකුසලයේ කර්ම ස්වરૂපයක් නැති අකුසලයේ විපාක ස්වરૂපයක් නැති තැන සංසාර විමුක්තිය කියන එක තමයි ආලාර කාලාම බෝධිසත්වයන්ට ඉගැන්වෙන්නේ. නමුත් බෝධිසත්වයෝ දැන් ඒක පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැත්තේ හේතුව තමයි මේ අවස්ථාවට පත් වෙන්නේ තාවකාලිකව. දැන් අකුසලයේ නැති වෙලා තියෙන්නේ අකුසල් විපාකයේ බලපෑම නැති වෙලා තියෙන්නේ භාවනා කරන වෙලාවෙදි විතරයි. භාවනා කරලා නැවතුනේ හැටිය සමත භාවනාව නවත්තපු හැටිය අර සමාධි ගුණය අඩු වෙලා සාමාන්‍ය කාමාවචර මානසික තත්ත්වයට එනවා. මේ කාමාවචර මානසික තත්ත්වයට ආවට පස්සේ නැවත අර අලුත් අකුසල් කිරීමේ හැකියාව යාට ඇති වෙනවා. සංකල්පනාවල අභිජ්ජා දෝමනස හට ගන්නවා. ඒ වගේම අර අතීත අභිජ්ජා වර්තමාන අතීත අභිජ්ජා දෝමනස වලින් කරපු අකුසල් වල විපාක විදිහට ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක ආය ඔය කියන සෑම දුකේ ගුණයක්ම භාවනාවෙන් පස්සේ නැවතෙනවා. ඒක නිසා මේක පිළිගන්න බෑ කියලා බෝධිසත්වයෝ ගුරුවරුන්ට ප්‍රකාශ කරනකොට ගුරුවරු කියන්නේ වෙන කතාවක්. දැන් මේක මේ පුහුණු කරන මිනිස්සෙක්නේ පුහුණු කරන්නේ. එතකොට මේ මිනිස්සෙක් පුහුණු කරපුවම එතකොට භාවනා කරන වෙලාවේ මේ ගුණය තියෙන්නේ මිනිස්සෙක්ටනේ. මේ සමත සමාධිය ප්‍රගුණ කරලා පුහුණු කරලා මිනිස්සෙක් මැරිලා ඒ සමත සමාධියේ මැරුණට පස්සේ ලැබෙන ප්‍රතිඵලය තුළ තමයි නිවන තියෙන්නේ. සංසාර විමුක්තිය තියෙන්නේ කියලා අර ගුරුවරු කියනවා. දැනටත් ඔය Hindu ආගමේ ඔය ඒ වගේ ආගම්වල සංසාර විමුක්තියේ ස්වરૂපයේ ওই විදිහටමයි මනින්නේ. එක එක නම් භාවිතා කරාට ඕක තමයි අර්ථකතන. ඒ කියන්නේ අපි සමත සමාධිය දියුණු කරලා ඒ සමාධියේ භාවනා කරනකොට ඒ සමාධි ගුණය තියෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවා ඒ භාවනාව නැවැත්තුවා මේ සමාධි ගුණය අහක් වෙලා මේ අකුසල් හට ගන්නවා කියලා. නමුත් ඒ හටගත්තට ඒ හටගන්නේ manussත්වයේදී පමණයි. තව තවත් ඒ අකුසල් හටගන්නේ manuss ක්‍රියාකාරකම් වලින් ඈත් වෙලා අර තපස් ජීවිතයක් ගත කරලා පුළුවන් තරම් අර ධ්‍යාන සමාධි ගුණයෙන්ම ඉඳලා මරණයටපත් වීමෙන් ලැබෙන උප්පත්තියේ සංසාර දුක නිමාවයි. මේක තමයි බ්‍රහ්ම කියන සංකල්පය.
බ්‍රහ්ම කියන සංකල්පයක් කියවන බ්‍රහ්ම කියලා කෙනෙක් නෑ නෙවෙයි බ්‍රහ්ම කියලා මානසික තත්ත්වයක් තියෙනවා රූපාවචර බ්‍රහ්ම මේ අකුසලයේ නැති මානසික තත්ත්වය හඳුන්වන්නේ ධර්මයේ බ්‍රහ්ම අකුසලයේ තියෙන මානසික තත්ත්වය හඳුන්වන්නේ කාම ලෝකය කියලා. ඒතර රූප ලෝකයක් බ්‍රහ්ම අරූප ලෝකයක් බ්‍රහ්ම. ඒතර රූප ලෝකයේ තියෙන විශේෂ මානසික රූප රූපාවචර මානසික ස්වરૂපී අකුසලයේ හටගන්නේ නැහැ අතීත අකුසල් වල විපාකේ ලැබෙන්නේ නැහැ අරූපාවචර මානසික தත්ත්වෙත් එහෙමයි අකුසලයේ හටගන්නේ නැහැ ඒ වගේම අතීත අකුසල් වල විපාකේ බලපෑමට ලක් වෙන්නේ නැහැ එහෙමනම් කාමාවචර මානසික தත්ත්වේ තමයි මේ වර්තමානයේ අකුසලයේ හටගන්නත් පුළුවන් ඒක විතරක් නෙමෙයි අතීත අකුසල් වල විපාක ලැබෙන්නත් පුළුවන් දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වැනි එදා හිටිය ඒ සියලුම ඊට පෙර හිටිය සියලුම අධ්‍යාත්මික ගුරුවරු වර්තමානයේ ඒ අධ්‍යාත්මික න්‍යායෙන් බිහිවෙච්ච සියලුම ආගම් වල සලකනවා ඒගොල්ලෝ සලකපු විදිහම කවුරු හරි මිනිස්සෙක් මේ රූපාවචර සමාධි ගුණයක් හෝ අරූපාවචර සමාධි ගුණයක් ලබාගෙන මරණයටපත් වුණොත් එයා සංසාර විමුක්තියටපත් වුණා ඒ සංසාර විමුක්ති ස්වરૂපයයි බ්‍රහ්ම. ඒගොල්ලෝ බ්‍රහ්ම කියන කතාව භාවිතා වෙනවා. දැන් බෝධිසත්වය මේකට විකල්පයක් දෙනවා. ඒක වෙන්නේ නැහැ. මොකද ඒක වෙන්නේ නැති හේතුව තමයි මිනිස්සෙක් විදිහට අර භාවනාව දියුණු කරලා ඒ සමාධි ගුණයෙන් ඒ භාවනාව වඩන වෙලාවේ ඔය කියන ලක්ෂණ සංසාර දුක විද්‍යාමාන නොවන එක බෝධිසත්වය පිළිගන්නවා. නමුත් භාවනාව නවත්තපුවම සංකල්පනාවල අර පුරුදු පරිදි අවිජ්ජා දෝමනස් හට ගන්නවා ඒ වගේම අතීත අකුසල් වල විපාකය ජීවත් වෙනකොට බලපානව මිනිස්සයට. ඉතින් ඒක නිසා මේක සාර්ථක සංසාර විමුක්තියක් නෙවෙයි මෙතන සංසාරයක් තියෙනවා කියලා බුදුසත්ව ප්‍රකාශ කරාට එදා හිටියේ ඉන්දියාවේ කිසි කෙනෙක් ඒක බාර ගන්න කැමති නෑ. මොකද ඒගොල්ලෝ එතකොට කියනවා ඕක තියෙන්නේ මිනිස්සෙක් කියලා ජීවත් වෙන කාවිතරයි මරුණට පස්සේ බ්‍රහ්ම ආත්ම භාවය ලැබුවාට පස්සේ ওই කරදරේ ඉවරයි සංසාර දුක ඉවරයි කියලා. මේ සංසාර දුක කියලා මනින්නේ මොකකින්ද? වර්තමානයේ ඇති වෙන අකුසලයෙන් හා අතීත අකුසලයේ විපාකයෙන්. බුදුහාමුදුරුවත් මනින්නේ මේකෙන්මයි ඒ අධ්‍යාත්මික ගුරුවරු මැන්නේත් මේකෙන්මයි. එහෙම නැත්නම් මේ අමුතු දෙයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ ටිකමයි. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තමයි බුද්ධත්වයෙන් පස්සේ ඒක පිළිගන්නේ නැතුව දේශනා කරන්නේ ආලාර කාලාමට වැරදුනේ මෙතනයි උද්දකාරාම පුත්‍රට වැරදුනේ මෙතනයි ඒ වගේම ලෝකයේ ඉන්න අනිකුත් මේ රූපාවචර අරූපාවචර මානසික தত্ত্ব ලබාගෙන ඒවා සංසාර විමුක්තිය කියලා විශ්වාස කරන සියලු දෙනාට වැරදුනේ මෙතනයි මොකද්ද වැරද්ද දැන් ඒගොල්ලෝ කියනවානේ මනුස්සත්වයේ ඉන්නකන් ඒ වැරද්ද වෙන්න පුළුවන් මරුණාට පස්සේ බ්‍රහ්ම වුණාට පස්සේ වෙන්නේ නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේ බ්‍රහ්මය එක එක බ්‍රහ්ම තලවල ආයුෂ පෙන්වන්න පටන් ගත්තා. අරගොල්ලෝ දන්නේ මේ බ්‍රහ්මය කියන්නේ සදාකාලිකයි කියලා ඒගොල්ලෝ දන්නේ. කවදාවත් බ්‍රහ්මත්වයෙන් චුත වෙන්නේ නැහැ. මේ සංසාර විමුක්තිය ලැබලා ඉවරයි. ඒක සංසාර විමුක්තිය ලැබූ ආත්මයක්. ඔන්න එතන ආත්ම ස්වરૂපය ඒගොල්ලෝ ගන්නෙ ওই විදියයි. එhmenan ආලාර කාලාමත් ආත්ම ස්වરૂපයක් සලකනවා. හැබැයි අපි වගේ නෙමෙයි. ආත්මය කියන්නේ මමත්වය. අපි වගේ මමත්වයක් එයා සලකන්නේ. අපි කාම ලෝකයේ මමත්වයක්, කාම ආත්මයක් සලකනවා. කාමාවචර සත්තුන්ගේ හැටි එකයි. දැන් ආලාර කාලාම කාම ස්වરૂපයේ ආත්මය දුකයි කියලා සලකනවා. හැබැයි එයා රූපාවචර ආත්ම ස්වરૂපයේ සැපයි සංසාර විමුක්තිය ඒක නිවන කියලා සලකනවා. ඒතර කාමලෝකේ ජීවත් වෙන සියලුම සත්තු ගත්තොත් මනුෂ්‍ය වෙන්න පුළුවන් තිරිසන් වෙන්න පුළුවන් දෙවියෝ වෙන්න පුළුවන්
සතරපායේ අනිකුත් සත්ව වෙන්න පුළුවන් මේ සියලුම කාම ලෝකයේ සත්තු ආත්ම කියලා සලකනවා කාමාවචර සියලුම දේ. ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර එහෙම සලකන්නේ. ඒක එතන ඒ ආත්මය වැරදි කියනවා. එතන ආත්මයක් නැහැ කියනවා. කාමාවචර මානසික තත්ත්වයේ ආත්මයක් නැහැ. මේක වැරද්දක් වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ කාමාවචර මා ආත්ම ස්වરૂපය අහක් කරලා තමයි අර රූපාවචර සමාධිය ලබගන්නේ. දැන් රූපාවචර සමාධිය තුල ඒගොල්ලෝ කියනවා අනාත්මයි. නමුත් අනාත්ම නෑ එතන. බුදුහාමුදුරු දේශනා කරනවා ආත්මයි. හැබැයි ආත්මේ කාමාවචර ආත්ම ස්වરૂපයක් නෙවෙයි එතන තියෙන්නේ රූපාවචර ආත්ම ස්වરૂපයයි. දැන් බුදුහාමුදුරුව මේ පැහැදිලි කිරීම කරලා ඊට පස්සේ පෙන්නනවා ඒ ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වෙන්න පුළුවන් අනිකුත් ඒ අනුසාරයෙන් මේ සමත භාවනාවෙන් සංසාර විමුක්තිය ලැබෙනවා කියන ඕනම ආගමක නායකෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන ඔය බ්‍රහ්ම කියන මානසික தත්ත්වය తాවකාලිකයි. අර භාවනා කරලා මිනිස්සෙක් පැයක් භාවනා කරලා ඒ පැය තුල හදා ගන්නවා කියලා හිතමු රූපාවචර මානසික தත්ත්වය. ඒ එතකොට ඒ මිනිස්සයා ඒ පැයක කාලයක භාවනා කරලා අර සමත සමාධිය දියුණු කළ කාලයක් පුහුණු වීමෙන් එතකොට භාවනා කරන්න පෙර තිබුණේ මානසික தත්ත්වය කාමාවචරයි. භාවනාව පටන් ගන්න වෙලාවේ ඉඳලා රූපාවචර මට්ටමට හැරිලා භාවනාව නවත්තනකොට ආයේ කාමාවචර බවට හැරෙනවා. දැන් බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන වෙන බ්‍රහ්මයාටත් ඕක වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අර මිනිස්සයාට වගේ පෑකින් දෙහිකින් එනව නෙමෙයි මේක. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් ඔය බ්‍රහ්මයාටත් අර අකුසලයේ යටපත් වෙච්ච එක පරණ අකුසල් විපාක දීම යටපත් වෙච්ච එක අලුත් අකුසල් කරන්නේ නැති එක නවතින අවුරුදු කෝටි ගානකින් එදාට යා කාමාවචර සත්වෙක් වෙනවා. එහෙමනම් මේ රූපාවචර සමාධිය සමත සමාධිය අකුසලයේ නැහැ. සමාධිය තුළ අවිජ්ජා දෝමනස්ස ක්‍රියාකාරී නැහැ. ඒ වගේම අතීත අකුසල් වල විපාකත් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ පැහැදිලි කරනවා මෙතන සිදුවෙන්නේ මොකක්ද? මෙතන සිදුවෙන්නේ අකුසලයක් යටපත් වෙනවා తాවකාලිකව, අතීත අකුසල් වල විපාකත් తాවකාලිකව යටපත් වීම. නමුත් අනාගතයේ කවදාහරි ඒ විපාක දීමේ හැකියාවෙන් යුක්තයි. එතකොට මිනිසෙක් වුණොත් ඒක වෙන්නේ මිනිසයා පැයක භාවනාවක් කරනකොට රූපාවචර සමාධි ගුණයක් පැයක් ගන්න පුළුවන් මට්ටමට දියුණු කරගත්ත මිනිසෙෙන් නම් ඒ පැයක කාලය තුලදී වර්තමානයේ අකුසලයක් හටගන්නේ නැහැ. අතීත අකුසල් වල විපාකත් නැහැ. හැබැයි මේ පැයෙන් පස්සේ වර්තමාන අකුසල් හට ගන්නවා යාට. ඒ වගේම අතීත අකුසල් වල විපාකත් ලබා දෙනවා. ඒ වගේම දැන් රූපාවචර පළවෙනි ධ්‍යානයෙන් උප්පත්ති ලැබපු බ්‍රහ්මී ගත්තොත් අවුරුදු කෝටි ගානකින් ওই தත්ත්වය උදා වෙනවා මිනිස්සයාට උනා. ඒ වගේ රූපාවචර දෙවෙනි ධානයේ උපත්ති ලැබෙන බ්‍රහ්මයාටත් ඕක උදා වෙනවා. අර පළවෙනි ධානයේ ලැබපු බ්‍රහ්මයාට වැඩිය දීර්ඝ කාලයක් අතන වැඩි වෙනවා. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට රූපාවචර සියලුම බ්‍රහ්මයන්ගේ මොකද බ්‍රහ්ම ලෝක 16ක් ගැන බුද්ධ දේශනාව තියෙනවා. මේ 16 වෙන් කරලා තියෙන්නේ මේ ආයුසත් එක්කයි. එහෙනම් එතෙන්දි බුද්ධත්වයෙන් පැහැදිලි කරන්නේ මේ ගොල්ලන්ගේ මේ අකුසලය නැති එකයි අකුසල් විපාකයෙන් බේරෙන එකේ කාල සීමාවයි මේ සමන්ත සමාධියේ.
ජට සමාධියයේ සමත සමාධිය. දැන් අපි කිව්වේ මේ ටික පැහැදිලි කරේ මං සමත සමාධිය තුළ කායගතා සතිය නෑ. එමනම් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත විශේෂ වූ සතියක් තමයි කායගතා සතිය. කායගතා සතිය දියුණු වුණත් මේ සූත්‍රය තුළින් පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ අර රූපාවචර ධ්‍යානයේ තියෙන ලක්ෂණ ලබා ගන්න පුළුවන්. මොනවද ලක්ෂණ? අකුසලයක් කෙරෙන්නේ නැති ලක්ෂණයි. ඉගෙන අකුසලයක් හට ගන්න නැති ස්වરૂපයයි. අතීත අකුසල වල විපාකයන් නැති අවස්ථාවයි. මේ කායගත රහතියේ දියුණු කිරීමෙනුත් ලැබෙනවා කියනවා. හැබැයි මේක ඉස්සර මිනිස්සු ලබා ගත්තේ කොහොමද? අධ්‍යාත්මික ලෝකයේ බුද්ධත්වයට පෙර සමත භාවනාවෙන් ලබාගත් ප්‍රතිඵල ටික. ඒගොල්ලෝ මේ ප්‍රතිඵලයට තමයි සංසාර විමුක්තිය කිව්වේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කායගත සතිය තමයි සංසාර විමුක්ති මාර්ගය. සමත භාවනාවෙන් අකුසලිය නැති තැන හා අකුසල් විපාකය යටපත් කරපු තැන සංසාර විමුක්ති මාර්ගය නෙවෙයි, බ්‍රහ්මත්වයට ළඟා වෙන මාර්ගයයි. ඔන්න මාර්ග දෙකක්. එහෙනම් භාවනාවකින් දෙපැත්තකට ගිය හැකි කියන එක මුල්ම දේශනාව කරේ, මුල්ම අවබෝධය ඇති කරගෙන තියෙන්නේ බුදුහාමුදුරුවෝ, බුද්ධත්වයයි. එතකන් ලෝකයා දන්නේ භාවනාවකින් ලබා ගන්න පුළුවන් එක අන්තය, එක පැත්තයි. මොකද්ද? බ්‍රහ්ම කියන මානසික ස්වરૂපයයි. මේ බ්‍රහ්ම කියන මානසික ස්වરૂපය සංසාර දුක විද්‍යාමාන නෑ. සංසාර දුක විද්‍යාමාන වෙන්න නම් වර්තමානයේ අකුසල් තියෙන්න ඕනේ, ඒ වගේම අතීත අකුසල් වල විපාකයට මුහුණ දෙන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණ දෙකම අහක් වෙච්ච තැනක් තමයි බ්‍රහ්මත්වය. එතකොට සමත භාවනාවෙන් ලැබෙන්නේ මේ ස්වરૂපයයි. සමත සමාධියවල ගුණය මේකයි. එතකොට මතක තියාගන්න, සමාධියක අනිවාර්යෙන් අවිජ්ජා දෝමනස්ස නැති තැන සමාධිය කියන්නේ. ඒ වගේම සමාධි ගුණයක් තුල අතීත අකුසලයක විපාකයක් නැහැ. ඒ කියන්නේ ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක ආදී දුක ආර සත්‍යයේ තියෙන ආර සත්‍යයෙන් පෙන්නන කිසිම දුකක් ඒ කාල සීමාව තුළදී සමාධිය බලපවත්වන කාල සීමාව තුළදී බලපාන්නේ නැහැ. එහෙම බලපාමින් ඉන්න තැනක සමාධි ගුණයක් ඇත්තෙත් නැහැ. දැන් මෙතන කායගත සතිය කියන එක එහෙමනම් ඊට වැඩිය වෙනස් එක. කායගත සතිය තුලත් අකුසලයේ නැහැ කියන බුදුහාමුදුරුවෝ. කායගත සතිය පුරුදු කිරීමෙන් සංසාර විමුක්තිය ලැබෙනවා කියලා දේශනා කරනවා. කායගත සතිය එහෙමනම් සංසාර විමුක්තිය ලැබෙනවා කියන්නේ අර සාමාන්‍යයෙන් සමත සමාධිය තියෙන්නේ අකුසලයේ නැති කරනවා, අතීත අකුසලයේ විපාකේ යටපත් කරනවා. එහෙනම් කායගත සතියෙන් අතීතයේ අකුසලයේ විපාකය යටපත් කරන්නේ. කායගත සතිය උදව් වෙනවා අතීත අකුසලයේ විපාකය විනාශ කරන්න, ඡය කරන්න. එහෙනම් කායගත සතියෙන් තමයි ආශ්‍රව ඡය වෙන්නේ. දැන් සම්මත සමාධියෙන් එන්නේ ආශ්‍රව යටපත් වෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව යටපත් වෙනවා. ඒකෙනුත් දැන් ඇත්තටම දැන් සම්මත සමාධියේ රූපාවචර මානසික තත්ත්වයේදී වෙන්නේ කාමාශ්‍රව යටපත් වෙලා භවආශ්‍රව යම් කිසි ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ වගේම ditthාශ්‍රව වලින් යම් කිසි ප්‍රමාණයක් භාවිතා කරනවා. ඒ සමත සමාධිය. කායගත සතිය එහෙම කරන්නේ. කායගත සතිය ආශ්‍රෝෂය කරනවා.
එතකොට ආශ්‍රවශය කිරීම තුළ කීන ආශ්‍රව පුද්ගලයේ බිහි වෙනවා. එහෙනම් රහතන් වහන්සේ බිහි වෙන්නේ ඒ කායන ක්‍රමය කායගත සතිය වැඩිමයි. මේක තමයි බුදුහාමුදුරුව බුද්ධත්වයෙන් හොයාගත්ත විපස්සනා සමාධියේ ගුණය. විපස්සනා සමාධිය තුළ අන්තර්ගතය කායගත සතියයි. දැන් ඔන්න මේකේ කායගත සතිය මෙතන මේ සතිය කියලා. මේ සතිය කියන්නේ මොකක්ද? සමත සමාධිය තුළ සතිය නැද්ද? සමත සමාධිය තුළ සතිය තියෙනවා. ධර්මයේ සතිය කියන්නේ මානසිකාරයේ කුසල් පාක්ෂික භාවයට. මානසිකාරය කියන්නේ කුසල් අකුසල් ભેදයෙන් තොරව තියෙන ධර්මතාවය. මානසිකාරයේ අකුසලයේ තුලත් මානසිකාරය තියෙනවා, කුසලයේ තුලත් මානසිකාරය තියෙනවා. මේ කුසලයේ තුල තියෙන මානසිකාරයට ය මානසිකාරය තුලින් තමයි සතිය කියන ධම්මය නැත්නම් චෛතසික ස්වરૂපය හටගන්නේ. එහෙනම් කුසල් පාක්ෂික චෛතසිකයක් කියලා හඳුන්වනවා සතිය. දැන් කායගත සතිය මේ වින් බණහාන පින්වතුන්ට නැති වුණා. ඒ වගේම භාවනා කරන අයට සතිපට්ඨාන භාවනාව කිරීමෙන් ලැබෙන ගුණයක් විදිහට සලකන්න කායගත සතිය. නමුත් මේ සතිය කියන එක මේ පින්වතුන්ට ලැබෙන්නේ සමත භාවනා කරලා හෝ විපස්සනා භාවනා ආදී මෙලෝ භාවනා කරේ නැතත් කාම ලෝකයේ මිනිසෙක් කියලා ඉපදිලා ඉඳලා දැන් ඉපදිලානේ තියෙන්නේ. ඒ ඉපදීමම භාගයක් කියනවා මිනිසෙක් කියලා උපදින එක. මේ මිනිසයාට කාමාවචර කුසල් කරන්න පුළුවන්. දැන් අද පොසොන් පොහොයට බැලුවම දානමාන ඒ වගේම දන්සල් තොරන් එක එක ආමිෂ පින්කම් කරනවා. මේ ආමිෂ පින්කම කාමාවචර කුසලයක්. සීල් සමාදන් වෙනවා විවිධ තැන්වල. ඒ සෑම සීල් රැකීමක් කාමාවචර කුසලයක්. දන් දීම කාමාවචර කුසලයක්. මේ කාමාවචර ඕනම කුසලයක් තුළ ඕනෑම ඉතා කුඩා කුසලයක් ගත්තෝ. ඒ කියන්නේ ඉතාම අපි හිතමු කාට හරි මේ කූඹියෙකුට සීනි අටයක් දෙනවා එක. ඒකක් දානය. ඒ කුසලයේ තුලත් මේ සතිය කියන එක තියෙනවා. කුසල් පාක්ෂික මානසිකාරය තියෙනවා එතන. ඒ කියන්නේ කාමාවචර ඕනම කුසලයක අන්තර්ගත චෛතසික ස්වરૂපයක් තමයි සතිය. මේ සතියේ එක එකටම අත්වල් මැඳගෙන ඕනම කුසලයක් තුළ අන්තර්ගත වෙන්න ඕනේ සද්ධාව. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සතිය තියෙන තැන තව ලක්ෂණ දෙකක් තියෙනවා. සද්ධාව තියෙනවා සතිය තියෙන තැන. එකට ඉන්න කට්ටියක් මේ සද්ධා සති හිරි ඔත්තප්ප. මේ හතර අපි කියනකොට එකට ළඟ ළඟ කියන්නේ. හිරි ඔත්තප්ප පවට ලැජ්ජාව හා පවට බිය. ඒ පවට ලැජ්ජාව හා පවට බිය හින්දා තමයි අපිට කාමාවචර කුසලී කරේ. එතකොට කාමාවචර කුසලයේ තුල අනිවාර්යෙන් ඕනම කුඩා කුසලයක් තුලත් සද්ධාව සතිය හිරි ඔත්තපාදී මේ කුසල් චෛතසික ස්වરૂපයන් තියෙනවා. නමුත් ඒ කාමාවචර කුසලයේ තුල කායගත සතිය නැහැ. එතකොට කාමාවචර කුසල් කරන්න එක මිනිසු කරේ බෝධිසත්වය බුද්ධත්වය මේටපත් වුණාට පස්සේ නෑ. දාන මාන ඕන තරම් ආමිෂ පින්කම් පුද පූජා දෙවියන්ට හරි සිදු කරන සමාජයක තමයි බෝධිසත්වයත් පහළ වුණේ ඉපදුනේ. ඒ කියන්නේ කාමාවචර කුසලිය මිනිසයන්ට මේ අදයේ පුරුදු වෙච්ච එකක් නෙමෙයි. ආමිෂ පින්කම් කියන එක මේ
අදයේ පුරුදු වෙච්ච එකක් නෙවෙයි, බුදුහාමුදුරුව පහළ වෙලා පුරුදු කරපු දෙයකුත් නෙවෙයි. මනුස්සත්වයේ හැමදාම මේවා තියෙනවා. බුදුහාමුදුරුව පෙන්නලා තියෙනවා කාමාවචර කුසලය ගෙවල් දොරවල් ඇතුළේ පවා තියෙන තැන්. මොනවද? මාතා පිතූ උපත්තානං පුත්ත දාරස්ස සංඝවෝ අනාකුලාච කම්මන්තා, ඔය මංගල සූත්‍රයේ කියන්නේ. ඒ මංගල කාරණා කියන්නේ මේ කාමාවචර කුසලය තමන්ගේ දෛනික ජීවිතයේ නිවෙස්වල රැකියා කරන තැන පවතින ආකාරයයි. එතකොටත් ඒ කුසල් පාක්ෂික සතිය කියන එක තියෙනවා, සද්ධාව කියන එක තියෙනවා, හිරි කියන ගුණය තියෙනවා, ඔත්තප්ප කියන ගුණය තියෙනවා. එහෙම නැත්නම් ඒ කුසල් සිදු වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. මේක අමුතුවෙන් හිතලා කරන දෙයක් නෙවෙයි. මනුස්සයන්ට උරුමයක්, මානව හිමිකම. දැන් සමත භාවනාවේදී කායගත සතිය වැඩෙන්නේ නැහැ. නමුත් දැන් අපිට කාමාවචර මට්ටමේදී මේ සතිය කියන එක තියෙන්නේ. අකුසලයේයි කුසලයේයි මේ දෙක එකට සම්බන්ධ නැහැ. නමුත් එකට හැසිරෙනවා. ඒක හරියට කාසියේ දෙපැත්ත වගේ. දැන් කාසිය ගත්තොත් එක පැත්තක රූපයක්, අනිත් පැත්තේ කාසියේ වටිනාකමේ අගයයි. දැන් අකුසලයේ තුල සතිය නැහැ. කුසලයේ තුල අනිවාර්යෙන් ඕනම කුසලයක සතිය තියෙනවා. එහෙනම් කාසිය එක පැත්තක කුසලයේ සතිය තියෙනවා, අනිත් පැත්තේ සතිය නැහැ. අකුසලයේ තියෙන පැත්තේ සතිය නැහැ. දැන් මේ කාමාවචර මට්ටමේ තියෙන ආමිෂ පින්කමක තියෙන දුර්වලතාවය තමයි මේ මොහොතේ අර කාසියක් උඩ දැම්මම එක මොහොතක කුසල් රූපේ වැටිලා අනිත් පැත්තේ ආගිය වෙන්න පුළුවන්. ඊගවතා ඒ වගේ මේ දුර්වල කුසලය මේ මොහොතේ ආමිෂ පින්කම වෙනවා, ඊගව චිත්ත පරම්පරාව අකුසලෙ වෙන්න පුළුවන්. ඒක තමයි, එහෙම තමයි මේ කාමාවචර කුසලයේ රඳා පවතින. බලවත් නැහැ. දිගට එකට කරාට දැන් මේ පැය ගානක් බණ ඇහුවට ඒ බණ අහන හැමතැනම කුසලයේ නැහැ. බණ අහන අතරතුර අපි දන්නේ නැතුව අකුසලයේ අපිට හට ගන්න. ඒ අකුසලයේ හැබැයි අර පස්පව් වගේ ගොරෝසු කායික අකුසල්, වාචික අකුසල් නෙමෙයි. නමුත් සංකල්පනාවල අවිද්‍යා දෝමනස්ස. සංකල්පනාවල අවිද්‍යා හෝ දෝමනස්ස තියෙන තැන සතිය නැහැ. එහෙනම් සතිය කියන එක තියෙන තැන අමුතු තැනක් නෙවෙයි. සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස නැති ඕනම තැනක සතිය තියෙනවා. හැබැයි කායගත සතිය නැහැ. දැන් සංසාර විමුක්තියට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංසාර විමුක්තියට උදව් වෙන්නේ සතිය නෙවෙයි, කායගත සතියයි. දැන් ආලාර කාලාම රූපාවචර මානසික තත්ත්වයේ අරූපාවචර මානසික තත්ත්වයට නැන කාමාවචර මානසික තත්ත්වයේ රූපාවචර මානසික තත්ත්වයට හරව ගන්න යදාගත්ත සතිය. ඊටකොට ඒ සතිය ප්‍රබලයි. ඒ සතිය දියුණු මට්ටම. ඒක රූපාවචර මානසික තත්ත්වයේ තියෙන රත් සතිය. ඒ සතියෙන් ලැබුණේ ඒ සතියෙන් ලැබුණේ මෙන්න මේ ගුණ ටිකයි. විවච්ඡේව කාමයේ විවච්ඡේව අකුසලයේ. ඒක අකුසලයේ නැති, කාමයේ නැති. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යාන. උතන ප්‍රබල සතියක් තියෙනවා. ඒ සතිය තුළ හැබැයි කායගත සතිය නෑ. ඒ වගේම ආලාර කාලාම ගෝලයන්ට ගැන්නුව තව එයා ලබාගත්ත එක විවච්ඡේව කාමයේ විවච්ඡේව අකුසලයේ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත දෙවෙනි ධ්‍යාන. මෙතනත් ප්‍රබල සතියක් තියෙනවා, කායගත සතිය නෑ. ඒ වගේම ආලාර කාලාම ඒ ගෝලයන්ට ගැන්නුවා බෝධිසත්වය ඇතුළු ප්‍රීති සුඛ ඒකාග්‍රත සහිත තුන්වෙනි ධ්‍යානෙ. එතනත් කායගත සතිය නෑ. ඒ වගේම හතරවෙනි ධ්‍යානෙ තුලත් කායගත සතිය නෑ. හැබැයි ප්‍රබල සතියක් තියෙනවා. අකුසලයෙන් වෙන් වෙච්චි, කාමයෙන් වෙන් වෙච්චි රූපාවචර මානසික මට්ටම ගේන්න පුළුවන් සතියක් එතන තියෙනවා.
කායගතා සතිය නෑ. එනම් කායගතා සති කියනකොට මේකේ වචනයෙන්ම තේරෙනවා මේ කයට ශරීරයට බැඳිමු සතියක් කියන එක. මොකද මේ ආලාර කාලාමට කායගතා සතිය අර රූපාවචර ධ්‍යාන වලින් ආවේ නැත්තේ. දැන් රූපාවචර මානසික මට්ටමට එනකොට අහකරන්න ඕනේ අකුසලය. ඒ කියන්නේ අවිජ්ජා දෝමනස යටපත් වෙන්න ඕනේ. එතකොට දැන් රූපාවචර ධ්‍යාන හඳුන්වනකොටම ධර්මයේ හඳුන්වන විශේෂ නම් තියෙනවා. විශේෂ විශේෂණ පද හඳුන්වනවා. දැන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානය කියලා බුදුහාඳුරු දේශනා කරන්නේ. මොකද විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ගුණ ටික තියෙනවා අකුසලයක් කරනකොට සමහර මිනිසුන්ට. දැන් ඔය සම්පක්කලාප වගේ වාචික අකුසල් කරනකොට සතුටක් තියෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ගතා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ ධ්‍යාන මට්ටමක් කියනකොට සමාධි ගුණයක් කියනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ගතා සහිත පළවෙනි ධ්‍යානය කියලා මෙහෙම කෙටියෙන් කියන දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හැම විටෙම විවක්කේව කාමේහි විවක්කේව අකුසලේ. අකුසලිය නැති කාමිය නැති විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තමයි සමාධි ගුණයේ ප්‍රකට කරන්නේ. දැන් කාමය නැති කියනකොට මේ කාමය නැති තැන තියෙන ලක්ෂණය මොකක්ද? කාමයට බැඳුණු උප්පත්ති ඉන්ද්‍රිය පහක් තියෙනවා මනුස්සයන්ට. පංච කාමය කියලා කියන්නේ පංච කාමය කියනකොට වචනය අහලා තිනවා බණ වලට අහනවා පොත්වල කියවලා තියෙන පංච කාමය. මේ පංච කියන්නේ මොකක්ද? මේ කාමය බලපවත්වන ස්වરૂප. දැන් විවච්ඡේව කාමය කියවන් කාමය නැති. එහෙනම් සමත භාවනාවෙන් සමාධි ගුණයක් ලැබෙන්නේ විවච්ඡේව කාමය වුණාම. කාමය නැති තැනක. කාමය නැති තැනක තව ලක්ෂණයක් තමයි කාමයට බල උඩගෙඩි දෙන උප්පත්ති ඉන්ද්‍රිය පහක් නැහැ. ඒ කියන්නේ මොනවද? දැන් පංච කාමය කියලා පෙන්නන්නේ ඇහැ පිනවීම, කන පිනවීම, දිව පිනවීම, නාසය පිනවීම, කය පිනවීම. එහෙනම් කාමය තමයි මේ උප්පත්ති ඉන්ද්‍රිය හය පිනවන්නේ. කාමය නැති තැනක මේ ඉන්ද්‍රිය අක්‍රීය. එන රූපාවචර ධානය මට්ටමේදී ඇහෙන් අරමුණු වෙන්නේ නැහැ. ඇයි? විවච්ඡේව කාමයේ වෙනකොට ඒ විදිහට තමයි මනෝමය අරමුණකින් ඉන්නේ. පුහුණු කරන්නේ මනෝමය අරමුණ සමත භාවනාවට. ඒ වගේම තව තව මේ පුහුණුව වැඩි වෙන්න වැඩි වෙන්න විවච්ඡේව කාමයේ විවච්ඡේව අකුසලයේ ගුණේ ලැබෙනකොට ඇහැ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රිය අක්‍රියයි. දැන් තාපසයෙකුට තාපසය ශරීරයේ තේරෙන්නේ නැහැ ධ්‍යාන සුවයෙන් ඉන්නකොට. ශරීරයේ හැඩය තේරෙන්නේ නැහැ. ශාරීරික ඉරියව්ව තේරෙන්නේ නැහැ. ඒ තාපසය ඇස් අරගෙන ඉන්නවා සමහර අය. ඈ අරගෙන හිටියට රූප පේන්නේ නැහැ. ඒ ධ්‍යානීය සමාධියේ ඉන්නකොට ධ්‍යාන සමාපත්තිය වල ඉන්නකොට කන ඇහෙන්නේ. එහෙනම් පංචේන්ද්‍රිය අහක් වෙනවා. ඒකයි විවච්ඡේව කාමී. කාමී අහක් වෙලා. දැන් කාය කාමී අහක් වුණොත් කය කයෙන් එන අරමුණු අහක් වෙනවා. එහෙනම් කය තේරෙන්නේ නැති තැනක සතියක් තිබුණාට ඒක කායගත සතිය වෙන්නේ නැහැ. එහෙනම් රූපාවචර සමාධියේ මනස හරහා එන කුසල් පාක්ෂික චෛතසික තියෙන හින්දා කාමය නැති හින්දා කායගත සතියක් නැහැ. එහෙනම් බුද්ධත්වයෙන් පස්සේ තමයි අවබෝධ කරගත්තේ අකුසලයයි කාමයයි ඉවත් කරන්න ඕනේ කායික අරමුණෙන්. මේ කායික අරමුණෙන් අකුසලයයි කාමයයි ඉවත් කරගන්නා වූ ක්‍රමය සමත භාවනාව නෙවෙයි. ඒකට වඩන්න ඕනේ
සතිපට්ඨානේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව. එහෙනම් කායගත සතිය ලැබෙන ඒකායන ක්‍රමය සතර සතිපට්ඨානේ වැඩිමයි. දැන් හැබැයි මතක තියාගන්න අපි මුල් දවසේ මේ කායගත සතිය කියන එකයි පැහැදිලි කරනවා කිව්වේ. දැන් මම ඒක පැහැදිලි කරා දැනන දුරකට සමත භාවනාවෙන් ලැබෙන්නේ කයෙන් එන අරමුණක අකුසලයේ ඉවත් කිරීමෙන් ලැබෙන සිහි කල්පනාවක් මේක. මේ සිහි කල්පනාව නිවන් දකින්න පුළුවන් සංසාර විමුක්තිය ලැබෙනවා කියලා අවබෝධ කරගත්ත එක බුද්ධත්වයයි. කය අතුරුදහන් කරලා ව්‍යාජ සංසාර විමුක්තිය ලැබෙනවා කියන එක තමයි ආලාර කාලාව අවබෝධ කරගත්තේ. මේක තමයි මේ දෙකේ වෙනස. දැන් මේ කායගතා සති සූත්‍රය දේශනා කරන්නේ බුද්ධත්වයෙන් මුල් අවුරුදුවල නෙවෙයි. මේ සූත්‍රයේ නිධාන කතාවෙම තියෙනවා මේ සූත් කායගතා සති සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ජේතවනාරාමයේ. ඒ කියන්නේ බුද්ධත්වයෙන් බොහෝ කාලයකට පස්සේ. දැන් බුද්ධත්වයේ ලැබපු දවසේ ඉඳලා මේ කායගතා සතිය කියන එක තමයි දැන් පස්සග මහණුන් වහන්සේලාට දේශනා කරපු ඒ සූත්‍රය තුලත් තියෙන කායගතා සතිය ලබන විදිහයි. අන්ත දෙක අත්හැරීමෙන් කායගතා සතිය ලැබෙනවා කියලා. ඒ කායික අරමුණෙන් අකුසල ඉවත් කරන්නේ ඒක තමයි නිවන් මාර්ගය කියන එක තමයි පළවෙනි ධර්ම දේශනාව. නමුත් මේ කොයි කොච්චර බුදුහාමුදුරුවෝ දැන් අවුරුදු 20ක් 30ක් වමන මේ දේ දේශනා කරා සමහර ශ්‍රාවකයන්ට අර එදා ඉඳලා ලෝක සම්මතියේ භාවනා අත්හැරලා නැහැ. මොකද සමත සමාධියේ ගුණම සංසාර විමුක්තිය කියලා සලකමින් පැටලිච්ච අය එදා ඉඳලා තියෙනවා. මේවා විසඳන්න අර සැරියුත් හාමුදුරුවෝ විශාල වෙහෙසක් දරලා තියෙනවා. අපි මීට පෙර කතා කරපු මහාවේදල්ල සූත්‍රයේදී ඒ කොට්ටික මහරහතන් වහන්සේ තෙරියුතු මහරහතන් වහන්සේත් මහන්සි ආරම්භ තියෙන්නේ ඔන්නේ කායගතා සතියේ වැදගත්කම පැහැදිලි කරලා දෙන්න. මොකද කොච්චර ශ්‍රාවකයෝ හිටියත් ඒගොල්ලෝ මේ සතිපට්ඨාන භාවනා පුරුදු වුණත් ඒගොල්ලෝ අර අතීතයේ තියෙන සමාජ දැනුමට වැඩි තැනක් දීලා තියෙනවා. කායගතා සති නැති සමත සමාධියේ ගුණවලට. දැන් මේක මෙහෙම වෙලා තියෙද්දී දැන් බුදුහාමුදුරුවන්ටම විශේෂ අවස්ථාවක් ඇති වෙනවා. ඔය එක්තරා දවසක ඒ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට එතන වැඩ සිටියේ හාමුදුරුවන්ගේ මාතෘකාව වෙනවා. අපි මේක ගැන සැලකිලිමත් නොවුනට බුදුහාමුදුරුව හැමදාම දේශනා කරන මේ කායගතා සතියේ වැදගත්කම කොයි තරම්ද මේකේ වටිනාකම. දැන් බුදුහාමුදුරුවෝ හැමදාම දේශනා ගන්න එක ඒක අහන ශ්‍රාවකයෝ ඒ ක්‍රමයේ වඩලත් ඒගොල්ලන්ට වටින්නේ අර සමත සමාධි කායගත සතිය නෙමෙයි. එහෙම ගිහිල්ලා අර සැවැත්නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපයේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාව පවත්වන්න පෙර එකතු වෙච්ච හාමුදුරුවෝ එක දවසක කතිකාවත සාකච්ඡාවක් පවත්වනවා. අපිට දැන්නේ මේ වටිනාකම තේරෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන කායගතා සතියේ. මේක ඉතින් කතා කර කර ඉඳලා තියෙනවා. ඒ කායගතා සතිය ශ්‍රාවකයෝ කතා කර කර ඉන්න අතරතුර තමයි බුදුහාමුදුරුවෝ වැඩම කරන්නේ දේශනාවට. සාමාන්‍යයෙන් බුද්ධ දේශනාවල හැම වෙලේම දැන් බුදුහාමුදුරුවෝ යමක් හිතාගෙන ඇවිදින් දේශනා කරනවා තැන් නෙවෙයි වැඩියෙන් තියෙන්නේ. ඒ ශ්‍රාවකයෝ සාකච්ඡා කරපු දේ විමසලා ඒකට අනුගත දේශනාවක් පවත්වන එක තමයි මේ අපි ත්‍රිපිටකයේ හැමදාම දකින්නේ මේ නිධාන සූත්‍රයක නිධානය හදාරනකොට. දැන් ඒ අනුව බුදුහාමුදුරුවෝ එදත් වැඩම කරලා ධම්සභා මණ්ඩපේට විමසනවර හාමුදුරන් වහන්සේලාගෙන් අද මොනවද ඔයගොල්ලෝ කතා කර කර හිටියේ ධර්මයක් විදිහට සාකච්ඡා කරේ මොකක්ද? එතකොට අර ශ්‍රාවකයන් වහන්සේලා පෙන්නනවා අනිත් හාමුදුරුවෝ
අපිට අද වෙනදාට වැඩිය ඔබ වහන්සේ හැමදාම දේශනා කරන මේ සංසාර විමුක්තියට උදව් වෙන කායගත සතියේ වටිනාකමයි අපි මේ අද කතා කරේ. දැන් එතෙන්දී බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරලා මේ කායගත සතිය සංසාර විමුක්තියේ තියෙන ඒ කායන ක්‍රමයයි. මේකේ ලබා ගන්නා වූ ක්‍රම ටික ඔක්කොම මේ සූත්‍රයේ පැහැදිලි කරලා තවත් මේකෙන් ලැබෙන ඵල ටිකක් දේශනා කරනවා. මෙන්න මේ ඵල ටික ගැනයි ඔයගොල්ලෝ මම පැහැදිලි කරනකොට පස්සේ වරද්දවා ගන්න නැතුව ඉන්න ඕනේ. මොකද මෙතන පළ විදියට රූපාවචර ධාන අරු ඒ වගේම අභිඥා වගේ දේවලුත් මේක ඇතුලේ මේකෙන් ලබන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඔයගොල්ලෝ වරද්ද ගන්න නැති වෙන්නේ ඕනේ. මට ඒවා ලැබුණා මම කරන භාවනාවෙන් කියලා තීන්දුව ගත්තොත් අමාරුවේ වැටෙයි. මොකද මේවා ලැබෙනවා කියලා දේශනා කරන්නේ පළවෙනි වතාවට මේ සූත්‍රය තුලින්. මේවා ලැබෙන්නේ ඉස්සර ඒවා පුරුදු කරපු අයට. දැන් සමත සමාධිය නැතුව මේකෙන් ගන්න පුළුවන් වෙන විදියටයි. එහෙම නැතුව දැන් අපිට වැදගත් වෙන්නේ අපේ පුහුණුවට සාර්ථක වෙන, පුහුණුවට අන්තර්ගත වෙන උදාහරණ ගණනාවක්, උපමා රාශියක් මේ සූත්‍ර තුළ කායගත සතිය ගැන විස්තර කරනවා. ඒවයි වැදගත් වෙන්නේ අර ලෝකෝත්තර ආනිසංස නෙවෙයි. ඉතින් දැන් මෙතෙන්දී අර කායගත සතිය ලබන ක්‍රම විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අමුතු දෙයක් නෙවෙයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායානුපස්සනාවේ පබ්බ ටිකයි. අපි දැන් මේ එකක් ගානේ ඊගාව පොය දවසේ ඉඳලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද දවසේ කරේ මේ කායගත සතිය කියන්නේ මොකද්ද? සතිපට්ඨානයේ වැඩිමේ නැත්නම් කයෙන් එන අරමුණක අකුසලයේ ඉවත් කරලා කාමයේ ඉවත් කරලා ලැබෙන සතිය. සතිය කියන්නේ කුසල් පාක්ෂික චෛතසිකයක්. සතිය ලැබෙනවා අපිට ආමිෂ පින්කමිනු. ඕනම කුසලයක් කරනකොට සතිය ලැබෙනවා. ඒ වගේම කය අතුරුදහන් වෙලා පංච ඉන්ද්‍රිය ඇස්කන්නාසාදීය අතුරුදහන් වෙලා සතිය ප්‍රබල වෙනවා සමත සමාධියේදී. ඒක කායගත සතිය වෙන්නේ. සතිපට්ඨානයෙන් පමණක් ලැබෙන අකුසලයක් වීමෙන් ලැබෙන සතිය කායගත සතිය. එහෙනම් කායගත සතිය තියෙන තැනක ප්‍රධාන ලක්ෂණය තමයි කායික අරමුණක අවිජ්ජා දෝමනස්ස යටපත් වෙන්න ඕන. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන වාක්‍යය තමයි කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එහෙනම් කායගත සතිය ආරම්භයේ තියෙන්නේ අවිජ්ජා දෝමනස්ස කායික අරමුණෙන් යටපත් වෙච්ච පුහුණුව තුලයි. ඒකේ අවසානයේ තියෙන්නේ වේදනා ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ සතර අධිපට්ඨානයේ වැඩිමෙන් ලැබෙන ඵලයක්. එහෙම නැත්නම් සමත භාවනාවකින් කායගත සතියක් ලැබෙන්නේ නැහැ. සමත භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න කය අතුරුදහන් වෙනවා. කය තේරෙන්නේ නැති වෙනවා. කායික අරමුණු නැති වෙනවා. කායික අරමුණු නැතුව ගිහිල්ලා අවිජ්ජා දෝමනස්ස හට ගන්න නැතුව ඒ වගේම කාමයේ හට ගන්න නැති ඒක නිවන් මාර්ගයේ නෙවෙයි. ඒක බ්‍රහ්ම ලෝකේ යන මාර්ගය. දැන් ওই දෙක අවබෝධ කර ගැනීම තමයි බුද්ධත්වය. දැන් එහෙමනම් අපි කාල වේලාව අද දවසට අවසාන කරලා තියෙනවා. දැන් මූලික දේශනාවේදී කායගත සතිය කියන්නේ මොකද්ද? කායගත සූත්‍රයේ නිදානේ මම පැහැදිලි කරා. ඊගා දවසේ ඉඳලා දැන් මේ සම්බන්ධ පත්‍රිකාවක් නැත්නම් මේ සූත්‍රය අන්තර්ගත අන්තර්ජාල කොපියක් මේ ඊගාව පොය දවසේ වෙනකොට ලැබෙන්න සලස්සන්න පුළුවන් වෙනවා. එතකොට ඒවත් කියෝගෙන අපි ඉදිරියේදී මේ තමන් කරන ඔය සක්මන් භාවනාව වෙන්න පුළුවන් මොනවා හරි සතිපට්ඨාන භාවනාවක් වඩනවා නම් ඉන්නේ භාවනාවක් මේක තුල අන්තර්ගතයි. ඒ භාවනා ඒකෙන් තමයි සතිපට්ඨාන භාවනාවන් සංගය. ඒකකින් තමයි කායගත සතිය වැඩින්නේ. ඉතින් තමන් කරන පුහුණුව තව තවත් සාර්ථක කරගන්න එතකොට වැඩෙන්නේ කායගත සතියයි. ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනාව අවසන් කරනවා. අදත් වෙනදා වගේම තියෙන භාවනා ගැටලු අපි ඒ නියමිත වේලාවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.